ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි. මේ පාසනෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන ආස්කමේ වචනය. අද මාර්තු මාසයේ 10 වෙනිදා 2023 වර්ෂය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙනෙමි. ප්‍රියදර දරුවනි, අද ජීවනයේ කෑම ශුද්ධව මතෙව 20 වෙනි පරිච්ඡේදයේ 26 27 සහ 28 අපි මෙනෙහි කරන්නට යනවා. මේ මාර්තු මාසයේ අපේ තේමාව තමයි පුත්‍රයාගේ ස්වරූපයට වෙනස් වීම. ඊයේ අපි දැක්කා දෙවියන් වහන්සේගේ ස්වභාවයේ පංගුකාරයෙක් වීම ගැන. අපි දැක්කා අද අපිට බයිබලයේ කියා දෙනවා, නුඹලා අතරේ එසේ නොවන්නේය, නුඹලා අතරේ යමෙක් උතුම් වෙන්න කැමති නම් නුඹලාගේ සේවකයා වන්නේය, නුඹලා අතරේ යමෙක් ප්‍රධානියා වෙන්න කැමති නම් ඔහු නුඹලාගේ දාසයා වන්නේය. 28 කියනවා, එසේම මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්නට නොව සේවය කරන්නටද බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්නටද ආවේයයි කීසේක. එතකොට අපි 28 පටන් ගමු. මොකද අපිට දැනගන්න ඕනේ අපේ ස්වාමියා නැත්නම් ස්වාමින් වහන්සේ නැත්නම් අපේ ගැලවුම්කාර ජේසුස් වහන්සේ අපි අනුගමනය කරන කෙනා, අපි වෙන්ද හදන කෙනා, ඒ මනුෂ්‍ය පුත්‍රයා ආවේ මොනටද? බයිබලයේ කියනවා සේවය ලබන්නේ නෙමෙයි, සේවය කරන්නයි ආවේ. එහෙමනම් අපි හැම කෙනෙකුටම, හැම ඇදහිලිවන්තයෙකුටම තියෙන්න ඕන ආසාව, තියෙන්න ඕන ක්‍රමවේදය, අනුගමනය කරන්න ඕන දේ තමයි ක්‍රිස්තු මාසය. උන්වහන්සේ සේවය ලබන්න ආවේ නැත්නම් අපිත් සේවය ලබන්න ඕනේ නැහැ. අපිත් සේවය කරන්න ඕනේ. ඉතින් උන්වහන්සේ බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට ජීවිතය දුන්නා. ඒක උන්වහන්සේ ගැලවුම් කාර්යය හැටියට කරපිට. නමුත් මේ ලෝකේ උන්වහන්සේ ජීවත් වෙනකොට උන්වහන්සේ සේවය ලබන්න නෙමෙයි, සේවය කරන්න යාවේ. එතකොට අපි 26ට ගියාම අපිට තේරෙනවා නුඹලා අතරේ එසේ නොවන්නේ. නුඹලා අතරේ යමෙක් උතුම් වෙන්න කැමති නම් නුඹලාගේ සේවකයා වන්නේ. ඉතින් උතුම් වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරලා එයා සේවකයෙක් වෙන්නට ඕන. සේවකයෙක් වුණාම ඌට තියෙන යන විපාක තමයි නුඹලා අතරේ යමෙක් ප්‍රධානියා වෙන්න කැමති නම් ඌ නුඹලාගේ දාසයා. ඒතර දාසයෙක් වුණා නම් අන්තිමට ඔබ ප්‍රධානියෙක් වෙන්න යනවා. ඒක තමයි මූලධර්මය. ඒක තමයි අපිට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියා දෙන මූලධර්මය. ඉතින් අපි ඒ නිසා අපි උත්සාහ ගන්නන්නට ඕන. අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ හැසිරෙන්න ඕන. අපි කිතුණෙක් කියලා කතා කරාට අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හැසිරෙන්නේ නැත්තම් අපි සේවය ලබන්න නම් ඉන්නේ, සේවය කරන්න නෙමෙයි නම් ඉන්නේ. එතකොට අපි ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන්නේ, අපි උන්වහන්සේව අනුගමනය කරන කෙනෙකුට තමයි කිතුණුවා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අද උන්වහන්සේ අපිට විශේෂයෙන්ම කතා කරලා කියන්නේ අපි මේ සේවක හදවත තියාගෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ සේවය කරන්න ඕන, උන්වහන්සේව අනුගමනය කරන්න. ආමෙන්.